අමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධහම්මං මුනිරාජස්ස සුනන්තුසග මොක්කහදං දම්ම සවන කාලු අයංබතන්තා දම්ම සවන කාලු අයංබතන්තා දහම්ම සවන කාලු අයන් නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුතස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බු නමෝතස භගවතෝ අරහතු සම්මා සම්බුතස ගරුතුර මහා සංගරත්නය නවසරයි ශ්‍රද්ධවන්ත පව ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ලංකා අවාසේ සැදැහැවතුන්ට පමණක් නෙවෙයි සමස්ථ ලෝකවාසහි සැදහැවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවනය කළ හැකිවන පරිදි අද මේ උතුම් ධර්මදානම පුුණ්්‍ය කර්මයෙහි. සැදහැති දායකත්වය ගෙන කටයුතු කරන්නේ අංක හතරයි සතර කහට විලවත් ලිහිරියාගමමලිපිනේ පදිංචි විස්ශ්‍රාමික පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී ජම් නාලනී ජයසිංහ මහත්මිය විසිනොයි. එතුමියගේ බලාපොරොත්තු අතරයේ සඳහන් කරනවා පෙබරවාරි මස දාසේවන දින ජන්මදින යේෙදී ඇති. ජේම් නිමල් ධර්මසේන මහතා, J.AD ස්වර්ණාරංජනී මහත්මිය සහ පෙබරවාරි මස විසි අටවන දින ජන්මදිනයේදී ඇති ජේම් නාලිනී ජයසිංහ මහත්මිය, ජේම් පත්මා ජයසිංහ මහත්මිය යන සියලු දෙනාට නිදුක් නිරෝගේයේ සුවපත්භාවය චිරජීවනය ලබීවා ප්‍රාර්ථනා කරේම. මනෝන්දයා ට දියනය හා මහෝද්‍ය ස්ටට් දියනය යන සිංගිතී දියනියන් දෙදෙනට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීම ජේම් වික්‍රමසිංහ පියාණන් එස්ස අනෝහාමී මැණියන් ජේම් ඩිංගිරි අපප්පුහාමී ජම් ඩිංගිරි බණ්ඩා බණ්ඩප් පපුොහාමි අත්තා TMම් අනෝහාමී කිරියම්මා ජේම් තිරිණී ජයසිංහ සොයුරිය එG ධර්මදාස පෙරේරා සොහිුරාණන් ඇතුළු පින් බලාපොරොත්තුව වන මියගේ සියලුම ඥාතීන්ට පු්්‍යාන් මෝතනාකිරේ. මෙවැනි අරමුණු ප්‍රාර්ථනාතියාගෙනයි අදමි උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වය ගෙන කටයුතු කරන්න ජේම් නානී ජයසිංග මහත්මිය ඉල්ලා තියෙනවා ආර්යෂ්ඨාංක මාර්ගය පිළිබඳ විස්තර කරමින් ධර්මදේශනාවක් පත්වන්ඩ කියලා භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වය ලබලා සිය ප්‍රථම ධර්ම දේශනාව සඳහා බරණැසේ ඉසිපතනාරාමයට වැඩම කොට එහිදී ප්‍රථම දේශනාාව වූ ධම්ම චක්කප පවත්තන ශූත්‍රයේ දේශනාකොට වදාළ එහිදී භාග්‍යවතුන් වහන්සේ පැහැදිරි කල්ල දුන්න පස්සක තවසන්ට දුක්ක සත්‍යය දුක සමුදේසත්ය දුක නිරෝධ සත්‍යය දුක්ක මාර්ග සත්ත්‍යය කියලා චතුරාර්ය සත්‍ය පිළිබඳ එතකොට මේ හතරවෙනි සත්‍යය තුළින් දුකනැතිකිරීම මාර්ගය දුදුකට හේතුව දුක නැති කිීම දුකනැති කිරීමේ මග මොන දුකද මේ නැති කරන්නේ සසරගත දුක මේ සසරගත දුක නැතිකිරීමේ මාර්ගය භාග්‍යවතුන් වහන්සේ අවධහරණය කළා ඒ ආර්යෂටාංක මාර්ගය ආර්යෂඨාංගික මාර්ගය යනු ආර්ය කියන්නේ උතුම් උතුම් මාර්ගාංග අටකින් සමන්විත මග මේක තමයි ආර්යෂ්ටාංක මාර්ගයමආර්යෂ්ඨාංගක මාර්ගයේෙහි ගමන් කිරීම තුළින් කෙනෙකු තුළ තම සංසාර්ගත දුක නැති කරලා සන්තානගත කෙලෙස් දුරු කරලා උතුම් නිර්වාණාව බෝධිය ලබන්නට හැකියාව ලැබෙන බව මඟ පෙන්වන්නෙකු හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තුම් මෙහි කිච්චං ආතපං අක්කාතාරූ තතාගතා තාතාගතවරු මඟ කියන්න වෙේතේ නුබලාගේ කාර්ය එහි ගමන් කිරීමයි. භික්ෂු භික්ෂණී උපාසක උපාසිකාවන් වනාපට භග්‍යවතුන් වහන්සේ දේශනා කළා. පින්වතුන මේ ආර්ය ෂ ටාන්ක මාර්ගය පෙළගහි තියෙන අපපුරුව විදියට. සම්මාදිිප්ටි සම්මා සංකප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මා ආජීව සම්මාවායාම සම්මාසති සම්මා සමාධයන වශයෙන් එතකොට පෙන්නතුන දහමී තියෙන අනුපූරුව ප්‍රතිපදාව අනුව බැලුවොත් සරල අවස්ථාවේ සිට ගැඹුරු අවස්ථාව දක්වා යන ක්‍රමවේදය බැලුවොත් එතන තියෙන්නේ සීල සමාධි ප්‍රඥා සීලයට එන්ඩ කලින් ඇතිකරගන්න ඕන තවත් සුවිශේෂී ගුණංගයක් තමයි ශරද්ධාව ශ්‍රද්ධාවෙන් සීලයට යන්න සීලෙන් සමාධියයටත් සමාධියෙන් ප්‍රඥාවට මේක තමයි අනු පිළිවෙල ක්‍රමය ආනු පුබ්බී ක්‍රමය ශ්‍රද්ධාව ඇතිකරගත්තුත්තමයි යා තෙරුවන්ට සමීප වෙලා පැහැදිරි සිල්වතෙක් බවට පත්වෙන්නේ එ සිල්වතා තමයි චිත්ත සමාධී ඇති කරගන්න. එච්චිත්ත සමාධිය තුළින් තමයි ප්‍රඥාවට ප්‍රවේශවෙන්නේ ප්‍රවිෂ්ඨ වෙන්නේ අවතීණවෙන්න. ප්‍රඥාව කියන යථාරථාව බෝධය දැම්පෙන්වතුන අපේ බලාපොරොත්තුව නිර්වාණයනෙ නිර්වාණය සාක්ෂාත් කරගන්න බෝධි තුනක්තියෙන බෝධි කියන්න පෙන්වතුන අවබෝධය කියන එකනේ එතට අවබෝධ කරගැනීමේ මාර්ග තුනක්තියෙන මොකත්ද මාර්ගතුන එක්කොල් ලෝතුරා බුදු බවට පත්ෙන්ට පොළවා එහම නැත්තම් පසේ බුද්ධත්වය ලබ ක නසළුව එහෙමත් නැත්තං රහත් භාවයට පත්වෙන්න පුළුව. බුදුවරු ගත්තොත් පෙන්නතුනිි අපි බුද්ධත්වයට පත් වූ උතුමන් භාරතය තමයි පහළ වේ හැම බුදු කෙනෙක්ම බුද්ධත්වය ලබල තියෙන්නේ වෘක්ෂයක් යට ගහක් යට ඩැ මහාපධන ලක්ඛන වැනි ශෝත්‍ර පිටිබඳ අවධානය යොමු කරහම පේනවා මේ බුදුවරු ඒ ඒ බුදුන් වහන්සේලා පිටදුන් බෝධීන් පිළිබඳව දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ සෙවන ලැබූේ ඇසතුරුකයට ඒකට තමයි බෝධී කියන විවහාරය ආවේ බුද්ධත්වය ලැබීමට අවබෝධය ලැබීමට උපකාර වනා කියන එකින් ඒ නිසා ඒ ඇසතුරුක ළඟ භාග්‍යවතුන් වහන්සේ සති හතක් බුද්ධත්වයෙන් අනතුරුව ගත කළා භාරතයේ බුද්ධගයාවට ගියාම ඔබට පේනවා සත්සතිය ගත කළ අවස්ථා ඒ හතම තියන එකළඟ පටමම් බෝධි පල් ලංකන් දුතියංචානය නිසන් තති අංචං කමනං සෙට්ටං චතුත්තං රථනාගරං පංචමං අජපාලංච මුචලින් දේන චට්ටමං සත්තමං රාජායතන දැම් මෙතන අවධාහරණය කර ති නො සත්සතියගත කළ පිළිව පිනතුනි දෙවන සති අනිමිස ලෝචන පූජාවක් පැවැත්වා බෝධීන් වහන්සේ දිහා නැත්තන් ඇසතු රුක්ක දෙස සියලුම මේ ඇසතුරුක ග්‍රහණය වන පරිද්දෙන් උසිස්ථානයක සිට බෝධීන් වහන්ස දිහා ඇසිපිය නොහිෙලා බලාගෙන හිටිය අපට පුළුවන්ද ඇසිපිය නොහෙලා ඉන්න තත්පර දෙක තුනක් අත් ඉන්න පුළුවන්ද බෑ නමුත් භාග්‍යවතුන් වහන්සේ බලන්න සතියක් ඇසිපිය නොහලා මේ බෝධීන් වහන්සේට කෘතගුණ සැලකුවා කෘතවේදී වනා සුවිශේෂී ලක්ෂණය ලෝකයට ආදර්ශයක් පෙන්වා මමත් කළ ගුණ සලකනවා ඔබත් කළ ගුණ සලකන්න බෝධිය අපට නැත්තං ගහක් අපට සෙවන දුන්නට අපෙන් ගහ බලාපොත්තුවෙන් නෑනේ යමක් දැන් අඹ ගහක් ගත්තොත් අතඹ ගහ ගෙඩි හදල අපට දෙනා න අපෙන් අඹගහ ආහාරල්ලන්නේ එයා තනියෙන් ඒව සපය ගන්න කොයිතරන් ලෝකයට ආදර්ශ්‍යත් නමුත් අපි මොකද කරන්න අපට සෙවන දුන් ගහේ අතු කපල දාලපිය න්නේ යම් කෙනෙක් අපට උදව් කළහම උදව් කළමිනිහටමයි ඉස්සෙල්ල පහර දෙන්නේ අපි බලන්න එහෙනම් අපට ගහක් කොච්චර ආදර්ශයක් දෙනවද එෙනම් භාග්‍යවතුන් වහන්සේ මේ බෝධීන් වහන්සේ දිහා ඇසිපිය නොහෙලා බලාගෙන හිටිය මේ බෝධීන් වහන්සේ ඇසතුරුක විතරක්නවෙයි අතීත බුදුන් වහන්සේලා විවිධ ෘක්ෂයන් පාදක කරගත්තා නාගස නොගගස උනගස මේ වගේ බෝධීන් වහන්සේලා බවට පත්කරගෙන තියෙනවා පෙන්නතුනේ භාග්‍යවතුන් වහන්සේ මේ බුද්ධත්වය ලැබීම කරගත දැන් අපිත් බුද්ධත්වය ප්‍රාර්ථනා කරනවන එක පාරමිතාපුරලා සම්පූර්ණ කරගතයුතු කාරණයක්. පසේ බුද්ධත්වේ ඊළඟට කියන්නේ කෙලෙස් නසන දෙවැනි මග. එකම කාලය තුළ පසේ බුදුවරුුණ ඕනතරම් පහළවෙඩ පළුවන්. ඇ බුදුවරු පහල වෙන්නේ එක් බුදුවරෙක් පමණ. ඒවගේම, රහත් භාවයට පත්වීම තුළි නුත් කෙලෙස නසන්න පුළුවන් එතට රහතන් වහන්සේලත් ඕන තරන් පහළ වෙඩ පුළුවන් එක බුදුවරයකි යටති. අර ධර්ම මාර්ගය අනුගමනය කරනවනම් කාටවත් බැහැ ප්‍රතික්ෂේප කරන්න රහත් වඩ බෑ කියලා ඒක නිසා රහත් වඩ පුළුවන් ඕන කෙනකුට තම තමන් ඉන්න ඉරියවුවෙන් හිඳගෙන රහත් එන්න පොළුවන් ඇවිදින ගමන් ධර්මය මෙනෙහි කළ රහත්ෙන්ට පුළුවන් ඇඳ කහාංශි වෙලා ධර්මය මෙනෙහි කල්ලා රහත්ෙන්ඩ පුළුවන් ඒම නැත්තං පෙන්නතුනි දැන් ශාසනය ගත්තොත් ආනන්ද මහ රහතන් වහන්සේ. උන්වහන්සේ රහත් වනේ සතර ඉරියව්ෙන් තොරව අපට තියෙනෝනේ ඉරියව් හතර ඉඳගැනීම සිට ගැනීම ඇවිදීම නිදාගැනීම මේ ඉරිය අව් හතරෙම්ම තුරවයි ආනන්ද හාමුදුරු රහත් වනේ විශේෂයක් උන්වහන්සේ චරිතය උන්වහන්සේ සක්මන් කරමින් හිටිය සක්මන් කරමින් ඉඳලා තම කුටියටාව ම කුටියට ඇවිල්ලා තම යහනේ හන්සි වෙන්න කියල හිතාගෙන වාඩිවෙන්න ඇඳට පහත් වෙන කොටම රහත් භාවය ලැබවා මොක දර සිහියෙන් යෝනිසෝ මනසිකාරයෙන් තමයි උන්වහන්සේ කටයුතු කළේ හැම බහොතකම ඒක තමයි විශේෂත්වේතනා අපටත් කෙලෙස් නසා රහත් භාාවයට පත්වෙන්ට පුළුවන්. රහත් භාාවයට යන ගමනිද ආකාර හතරක් පසු කරණ්ඩෝන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් වශයෙන්. එතොට සෝවාන් භාවයට පත්වෙනකුට අපි සසරට බැඳල තියෙන දස සංයෝජන වලින් පළවෙනි තුන අපි දුරු කරනවා සක්කා අයදිට්ටි විචිකිච්චා සීලබ්බත පරාමාස සෝවාන් මඟඵල නුවන ලබන කොට අපට පුළුවන් වෙනවා පෙන්නතුනිි ඊළඟ සංයෝජන දෙකෙහි බලය අඩු කරගට ඒ තමයි කාමරාග පටික දෙක එ කාමරාග පටික දෙක මුලුණු පුටා දාන්න පුළුවන් වෙන්නේ අනාගාමි තත්ත්වයට පත්වෙන කොට රහත්භාවයට පත්වෙන කොට තමයි රූපරාග රූපරාග මාන උද්දච්ච අවිද්්‍යාදස සංයෝජන වන්ගෙන් අවසන් පහදුරු කරන්න පුළුවන් වෙන්න දැන් පින්නතුනි බලන්න ආර්ිය ස්්ටාංගික මාර්ගයේ මුල්ම මාර්ගාන්ගේ තමයි සම්මාදිිට්ටි සම්මාදිිට්ටිය ඇතිකරගන්න වන අපි තුළ තියෙන මිත්‍යාදෘෂ්ටියය දුරු කරලා ලෝකයේ මොනෝද තියෙන මිත්‍යාදෘෂ්ටි එතන තියනවා මිත්‍යාදෘෂ්ටි දෙකක් ප්‍රධාන වශයෙන් එකක් ශාස්්‍යත දෘෂ්ටි අනික උච්චේද දෘෂ්ටිය. ශාශවත දෘෂ්ටිය කියල කියන්නේ ඉස්තිර සාර පුද්ගලයාට ආත්මයක් ඇතැයි යන විශ්වාසය. ආත්ම සංකල්පය සක්කායදිට්ි. ආත්ම සංකල්පේතමයි මේ ඒක... ශා්‍යත දෘෂ්ටිය නමින් අඳුන්නන නොනැසෙන ස්තිරසාර ආත්මයක් තියෙනව කියන එක මේක වැරදි දැක්මක් වැරදි දෘෂ්ටයක් තින් බුද්ධ කාලි මේ විශ්වාසය පුද්ගලයන් තුළ තිබුණා ඒයි ස්වභාවය ඊළඟට තියෙනවා උච්චේද දෘෂ්ටිය කියල එක උ්ේද දෘෂ්ට්‍රිය කියල කියන්න පෙන්වතුනේ ලබාගත් ජීවිතයෙන් සියල්ල අවසන් වේ යන විශ්වාසය නැවත උපතක් නෑ ලබාගත්ත ජීවිතයෙන් සියල්ල ඉවරයි කියන එක එහෙම විශ්වාසයකුත් එදා තිබුණා මේ දෙකම මිත්‍යා දෘෂ්ටික අදහස් වැරදි දැකේම් මේ උච්චේද දෘෂ්ටිය යටතිය පෙන්නතුනි තියෙනවා ඉන්දියාවී හිටියනේ ඔය ශත්්සාාස්රුවරු කියලා හය දෙනෙක් මේ සාස්රුවරු හය දෙනා පෙන්නතුනි මේ සාස්රුවරු හය දෙනා විවිධ මති මතාන්තර දරමින් අදහස් ඉදිරිපත් කළ අය ඒ තමයි පූර්ණ කාශ්‍යප කියල කෙනෙක් එටිය අයා කිෙව්වේ අකිරියවාදයක් කරන කිසිම ක්‍රියාවක ප්‍රතිඵල නෑ කියලා මක්කලී ගෝසාල කියන ශස්රුවරය කටේ එයා කිව්වේ ලෝකයේ කිසියක් දෙයක් සිද්ධ වෙන්න බලපාන කිසිම හේතුවක් නෑ කියලා නත්ති අත්තකාරයේ නත්ති පරකාරේ නත්ති පුරෂකාරයයේ නත්ති බල නත්ති විරියන් නත්ති පුරුෂ තහමු මේ වගේ පුරුෂ ශත්තිය පුරුෂ බලය පුරුෂ බල පරාක්‍රමය ඔහු ප්‍රතික්ෂේප කළා. සියල්ල ඉබේ සිද්ධ වෙනවායකන විශ්වාසේතමයි ඔහු කිව්වේ. කිසිම දේකට හේතුවක් ප්‍රත්්‍යයක් නෑ. ඉබේ සල්ල සිද්ධවෙන්න එකට කි හේතුවක් ප්‍රත්්‍යවාදය ියංකංචායන් පොරිසපුද්ගලෝ පටිසංවේ දේති සුකංවා දුක්කංවා අදුක්කම සුකංවා සබ්බන්තන් අහේතු අපපච්චයා පුද්ගලයාට සැපලබෙන්න්නෙත් දුකවදාවන්නේෙත් අදුක්කම සුක හෙවත් මධ්‍යස්ථ බව උදාවන්නේෙත් හේතුවකින් ප්‍රත්්‍යයකින් නෙවේ. ඒ කෞුද කිවේ මක්කලී ගෝස්ල අජිතකයේස කම්බල කියල කෙනෙක් හිටියව හ ඉදිරිපත් කළේ ඔන්න ඔය උච්චේද දෘෂ්ටියට අදාළ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියයක්. දැන් අපි අතේ ඔය මිත්‍යා දෘෂ්ටික අදහස් නැද්ද තියනවා එහෙනම් සම්මාදිිත්‍රිය ඇති කරන්න නම් මේ මිච් දෘෂ්ටිය දුරු කරන්න ඕන. පැත්තකේ නාත්ම සංකල් පේදුරු කරන්න ඕන අනෙක් පැත්තෙන් මේ වැරදිී දැකම් දුරු කරන්නට ඕන. මොනවදී නත්ති දින්නන් දීමී ප්‍රතිවිපාක නැත දන්දීලා වැඩක් නෑ යමක් කෙනෙකුට පරිත්‍යාග කල්ල වැඩක් නෑ ඒ නිසා ද තුළ නැත්තන් හිත පහදාගෙන සුළුවෙන් දුන්නත් මහාපරිමාණෙන් දුන්නත් ඇති වැඩක් නෑකනෙ ැතම යොහ කියන්න අපි අතර එහිමායි නැත් කොච්චර ඉන්නවද දන් දෙන්නා කමැති දන්දීල වැඩක් නෑකේ නය කොච්චරඉන්නාද නමුත් පෙන්නතන බලන්ඩ කෙනෙක් අන්න එවැනි පහතට වැටෙන චින්තනයන් ඇති කරගෙන තියෙනවා දුන්නම කොහොමද ලැබෙන්නේ දුන්නහම අපේ ළඟ තියන ටිකත් අඩුව ඕනේද කිය නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ දානං සබ්බත්ත සාධක දන්දීමෙන් සියලුුවර් සිද්ධීෙන් සිද්ධ වෙනම කියලා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ බෝධි සත්වේ කැටියට ධානය පාරමිතාවක් වශයෙන් පෙරුආකාරතුනකින් ධනපාරමිතා ධන උපපාරමිතා ධන පරමත්ත පාරමිතා වශයෙන් ඒ නිසා හිත පහදාගෙනයි දෙන්නට ඕන. හිතේ ශ්‍රද්ධාව ඇතිකරගෙනයි දෙන්න ඕ. තුන් සිත පහදාගෙන දෙන්න ඕ තුන් සිත කියල කියන්නේ පූරුව චේතනා මුංචන චේතනා අපර චේතනා නැත්තන් තුන් සිත කියලා ඉතන්න එපා උඩු සිත යට සිත ඕව කියලා. තුන් සිත කියල කියන්නේ දන් දෙන්න පෙර පැැ දන් දෙන වෙලාව සිතේ පැහැදීම දන් දුන්නට පශසෙ සිතේ ඇති වන පැහැදීම. මෙන්න මේ විදියටයි අපි දෙන්ඩ ඕන. නමුත් එදත් මේ වගේ මිත්‍යා දෘෂ්ටිකයෝ හිටිය අදත් තින්නවා. දන්දීමෙන් දන් දෙන්නා සතුටුව න අතර දන් පිළිගන්න අද සතුුවවා. ඒ නිසා ලෝකයේ දෙන්න මේ තරං හුරු පුරුදු වෙච්ච රටක් නෑ ලංකාව් වගේ. ඒත් තරං මිනිස්සු මහා දාගැබ් පදන් වෙහෙර විහාර හදන්නේ ප්‍රතිමා හදන්නේ බෝධි ප්‍රාකාර හදන්නේ අපේ දායක පින්නතු. දැම් පිවතුන අප විහාරස්ථානය අලුතින් හදන තැනක් විවිධ අය අපට ඒකට උදව් කරනවා ලංකාව අයත්තු දව් කරනවා විදේශීය ගත පෙන්වතුනුත්තු දව් කරනවා ඒ විහාරස්ථානය ගොඩනගන් දැන් අපි පහුගිය දවසේ බුද්ධ ප්‍රතිමා වහන්සේ කෙනෙක් නිර්මාණය කර්ඩ මුල් ගල තිබ්බා පින්නතුනි අපි කවුරුත් එකතු වෙලා ඒවාට උදව් කිරීමෙන් අප්‍රමාණ මහත්ඵල මහා නිසංස ල බා ගණඩ පොළුවන් ඒ වගේ දෙන්න බෞද්ධය ඒ තරන් නැඹුරුයි ඇැබැයි පෙන්න්නතුනි එච්චර දුන්නත් යම් යම් දුරුවලකන් තියෙන අයත් ඉන්ඩ දැ උදාහරණයක් හිතන්නක කඩේට ගිහිල්ල දානට අවශ්‍ය අයිස්කීන් එකක් ගන්න අයිස්කීන් කෑන් එකක් එතකොට ඒ කෑ එකේ තියෙන නැත්තගේ යිස්ක්‍රීන් ක් එකේ තියෙන ස්ක්‍රීන් ටිකේ වටිනකම ගත්තොත් සමහර විට රුපියල් දාහක් එදදා පන්සියක් වෙන්න පුළුව ඒක පන්සලට පූජ කලාම සමර වෙලාවට ඒ අයිස්ක්‍රීන් බොක් එක නැත්තගේ පෙට්ටිය ඉල්ලන්න පසුවන රයිස්ක්‍රීන් ටික පන්සලට ගිහිල් ඒ අතේරයා ඒක ගෙනනිිච්ච පෙට්ටියා තරි න්නේෑ ආන්න බලන්නක අපේ හැටි සමාර වෙලාවට කොච්චර ගෙදර හොඳ භාජන තිබුණත් අපි පන්සලට දාන ගෙනෙහිල්ල දෙන්නේ ඔය අයිස්ක්‍රීන් කප් පෙහෙක අපිව හිතන්නේ ඊට පස්සේ ඒ අයිස්කීන් කප් එක තුල අපිහිතමු ව්‍යංජනයක් හදලා දාලගෙනෙහින් දෙෙන ඊට පස්සේ දෙතුන්සරයක් වාහනෙන් එන අයිස්ක්‍රීන් හිස් බඳුන අරඥ්යන් දැන් ඇරක කීයක්ක්කත් වටින් නෑ වෙන්න පොළුවන් ඒ වුනාට තෙල්වියදන් කරගෙන ඒ කරගෙන යන්න කීපසරයක්ගෙන බලන්න හිතන් නැතිකම ශාපි හිතන් නෑහෙම එ නිසා එදත් ඒවගේ අය හිටිය අදත් ඉන්නවා දැම් බලන්න පින්නතු නේහෙනම් දීමේ ප්‍රතිවිපාක නෑකේ නය ඉන්නවා ඒ මිත්‍යා දෘෂ්ටයක් වැරදි දැක්ම නත්ති දින්නක් නත්තිට නත්තියත සැපදුක් කියල දෙයක් නෑ ඒවයි ප්‍රතිවිපාක නෑ කිය නයි කොච්චර ඉන්නවද මෙලුව ඉපදුනාා කොහොමහරි කෑවබිව්වා මැරිලගිය ඉන් එහා මොනවත් හිතන්න දෙයක් නෑ කිය න අය කොච්චර ඉන්නවද. ඒ නිසා දුක සැප ඒවායේ ප්‍රතිවිපාක නෑ කියලා අන්න වැරදි දැකීම්. නත්ති අයන් ලෝකෝ නත්ති පරවොල් ලෝකෝ මෙලොවක් නැත පරලුවක් නැත සමහරු කිය න්නැද මොන උපතද්ද බං මැරුුණා එතනින් ඉවරයි. ආය උපදිනවයි කියන එක මොන මිත්‍යාවත් ඔහොම කියනයි නැත් දෙ ඉන්නම්. ඒ තමන්ගේ දැනුමේ ප්‍රමාණය සරල උදා කරණයක් ගැඹුරට දර්ශෂණයටය නැතව සරල උධාරණයක් යන්න තේරෙන් පන්නතුනේ මම ධර්ම දේශනාවක් කරන වෙලාවේ මාධ්‍යේ එතිෙන්ටාව පවුලේ පිරිස එතනාව අවුරුදු තුනක දරුවෙක් ගැහැනු දරුවෙක් දුවෙක් පොඩි එකා ඇය ආපු වෙලාවිඳලමහරිම දඟයි දැඟලිල්ලක් තියනවා ඒවගේම කතා කරන්න ඉංග්‍රීසි භාෂාවෙන් ඊට පස්සේ මංකිවව දැම් මෙතන මේ ධර්මදේශනාව කරඩ බෑ දරුවා දුවන්න පනින්න ගියොත් ඇයන්න ඕොනවත්තාම කතා කරනම් මෙහෙම කතා කරන්න ගියොත් මේ ධර්ම දේශනාව කරන්න බෑ මං එහුව කොහෙද ස්කෝලය යන්නේ තාම ඉස්කෝලය යන්න අවුරුදු තුනයින මොන්ටිසෝරියකට ඒත් අවි පිටක් කල්ල නෑ තාම මං එුව ගෙදර ල කතා කරන්න ඉංග්‍රේසියෙන්ද නෑ කිව්වා අපි කිසි කෙනෙක් ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරන්න න්නේෑ අපි අම්මලතා අත්තල දන්නෙත් නෑ අපි දැනගත්තට අපි කතා කරන්නෙත් නෑ ගෙදර පාවිච්චි කරන්නම සිංහල හැබැයි මේ දරවා බහත් තෝරණ වයසේ පටන් ගත්තෙම ඉංග්‍රීසියන්ලු කතාර සිංහලේෙන් ඇහ්වාම සිංහල තේරුුණට සිංහලේ මුත්තරය දෙන්න ඇතිලු උත්තර දෙන්නව ඉංග්‍රේසියෙන් ඉතින් හොඳ දක්ෂ දැනවුගත් කෙනෙක් විදියට මේ දරවා ඉංග්‍රීසි භාෂාව අහසරුවන ඒ නම් පින්වතුනි උපතින් ඒවගේ හැකියාවක්න බිඩ තියෙන්නේ කොහොමත එ බවයේ පුරද්දක් නැත්තන් කොහොම දෙහෙම කරන්න. එහෙනම් නැවත ඉප දෙනවයි කියන එක පිළිගඩ බැරිද සරල් ලසමං කියන්නේ තව දරුවේ ලංකාවේමයි. ඒ දරුවා ඉංග්‍රීසි භාෂාවයි හින්දි භාෂාවයි දෙකම චතුර ලනිසාසුරවනම් ඒත් අවුරුදු හතරක විතර දරුවක් පිරිමි දරුවේ. එතකොට එහෙම හැකියාවක් ලැබිල තියෙන්නේ පෙර බවයිෙන් ආපදයක් හැරවෙන මොකක්ද ඒ නිසා කාටද කියඩ පුොළුවන් පන තුනි අපි මැරිලගිහිල්ල නැවත උපදින්නේ කියලා ඒ නිසා මිත්‍යයා අදහස් සමාජයේ පිරිලා එහෙමයි ඉන්න එදත් හිටිය නත්ති අයන් ලෝක නත්ති පරෝල්ලෝකෝ නත්ති මතා නත්ති පිතා අම්මට තාත්තට සැලකීමේ විශේෂ දෙයක් නෑ කියලා පිළිගන්නය කොච්චර ඉන්නවද අම්ම තතාත්ත තුට්ටෝකට ගණන් ගන්න ඇදේ සමහරු කියන ඕනේ අපි මේ ලෝකෙටාව අපේ වුවමනාව නිසා නෙවේ අපි මේ ලෝකෙටාව අම්මල තාත්තලාගේ වුවමනාවට ඒ ගොල්ලෝ ලිංගිකව හැසුරුණා ඒගොල්ලො සතුටක් ලැබවා ඒ නිසාපි හැදුනා එහෙම නැතුව අපේ වුවමනාවෙන් ආවෙ නෑ ඔහොම කියනයි නැද්ද දරු ඉන්නම් ඒ නිසාපි හැදුවනම් අපිට සල කණ්ඩෝන කියනයි ඉන්න ඒ ඔවුන්ගේ නොදන්නාකම පින්නතුනි අම්මතාත්ත ලංගිකව හැසුරුුණේක ඇත්ත හැබැයි ඒ ලිංගික හැසිරීමෙන් ඔවුන් තුලින් නිකුත්තුනා ඩිම්භහාසුක්‍රාණු ඒ තුළ හටගත්තේ කලලයක් එක් කලලයට ජීවයක් තියෙනවද තියෙනම් එතන සත්වයෙක් ඉන්නවද සත්වයෙක් නෑ ඇයි නැත්ත තාම විංඥානයාව නෑ ඒනං මේ කලලයට සත්ව කියන දරුවෙක් කියන විවාහාරය ගණ්ඩනං අනිවාර්යෙන්ම විඤ්ඥානය මේ කලලයට නැත්තං රූපයට එකතු විය යුතුයි. එතකොටඒ විඤ්ඥාණය ගෙන්වා ගන්න අම්මට හෝ තාත්තට පොළුවන්ද බෑ. එහෙනම් අම්ම තාත්තට පුළුවන්නන් විඤ්ඥානය ගෙන්න්න ගන්න මේ කලලයට ඕනම අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ගෙන්න්න ගන්නේ. ලෝකයේ හොඳම විඤ්ඥානය හිමික් කෙනයි. ඒක යන්නේ? ලෝකයේ රාත්වය හැකි බුදු විය හැකි පසේ බුද විය හැකි කෙනෙක්. ලෝකයේ අතිදක්ෂම, ඥානවන්තම, බුද්ධිමත්ම, ලස්සනම, ඒවගේ පින්වන්තම දරුවා තමයි තමන් ගන්න ගන්නේ. එහෙම එම් විඤ්ඥානය අම්මට හෝ තාත්තට ගෙන්න්න ගන්න පුළුවන්ද බෑ. එහෙනම් පෙන්න්නතුනේ අම්මගේ තාත්තගේ කැමැත්තට ද දරුවෙක් කුසේ උප දෙන්නේ. නෑ ඒගොල්ලොන්ගේ හ කොටසක් එකතු වවෙ එක වෙනම කතාවක් හැබැයි විඤ්ඥානයේ හිමිකරුවා එක්කුසට එන දරවායි අම්මතාත්තනෙවෙේ ඒ නිසක් කිසීමත් දරුවෙකුට කියන්න ඩයිතියක් නෑ ඕගොල්ලොත් සතුටු වෙලා පි හැදවා ඒ නිසා අපේ ඕන කමින් අප පියාවෙන් නෑ ඒ නිසා අපට සලකණ් ඕන කියලා මේ වගේ දෙයක් කිසි සේත්ම ප්‍රකාශ කරන්න බෑ ඒයි පෙන්නතු නෑ. ඒ නිසාපී මේ සඳහා හිතන්ඩුවන. ඒ නිසාපී අම්මට තාත්තට සලකල ඒක ප්‍රයෝජනයක් නෑ කියල කියන්න බෑ. ඕපපාතික සත්වයෝ නෑ කියල සමහරු හිතන ඉබේ පහලවෙන්න දැම් ප්‍රේතයෝ භූතයෝ දෙවියෝ දෙවියොන්ට ඉන්නවද දේව අම්මල දේව තාත්තල ප්‍රේතයොන්ට ඉන්නවද ප්‍රේත අම්මල ප්‍රේතතාත්තල නෑ ඒ නිසා ඒ අය පහල වෙන්න එක විට එනම් ඕපපාතික සත්වයෝ ඉන්නම් සත්‍යය දැනගත් මහන බුණන් ඉන්නවදනැති ඉන්නවා ඒනම් මේ නෑ කියන සංකල්පයේ තියෙන මිත්‍යා දෘෂ්ටික අදහස් දුරු කරණ්ඩඕන. එනම් පෙන්වතුනි ශාශ්වත දෘෂ්ටියත් අපි දුරුකරණ්ඩෝන. උච්චේද දෘෂ්ටියත් අපි දුරුකරණ්ඩඕන දුරු කරලා ඒ මිච්චා දිට්ටිවලින් බැහැරව සම්මාදිට්ටිය ඇති කරගන්නවන. වැරදි දැකීම් වලින් තොර. නිවැරදි දැක්මක් ඇතිකරගණ්ඩො නන් එක තමයි සම්මාධීට්ටි කියන්නේ නිවැරදි දැක්ම සම්මා සංකප් සම්මා සංකප්ප කියන්නේ නිවැරදි කල්පනාව සම්මා සංකප්පතියන්නේ මිච්චා සංකප්ප තියෙන නිසා ඒනම් අපි ඇතිකරගන්න ඕන නිවැරදි කල්පනාව ඒමොනවාද නෙක්කම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප අවිහිංසාත් සංකප් මේක තමයි අපි ඇතිකර ගණ්ඩෝන සම්මා සංකප්පය තුළෙන් අපි තුළ තියෙන්නෙමනොද කාම කල්පනාව පස්කම් සුව විඳීමේ කල්පනාව පංචකාම සම්පත් අනු බව කිරීමේ කල්පනාව ඒ නිසා කාමයට ගිජු බවක් අපි ඇතිකරගන්න අනේ නිසා තමයි අපට නිවන බාධවෙලා තියෙන පෙන්වතුනේ ඒ නිසා නිවනට තියෙන බාධාව මැඩ පවත්ව ගන්න හාම සම්පත්වලින් නික්මීමේ කල්පනා ව අපපේ ඇති කර ගන්න ඕන එක්කම්ම සංකප්. ඒවගේම අපි තුළ තියෙන මිත්‍යාවතමයි ව්‍යාපාද සංකප්පය, ව්‍යාපාද කියල කියන්නේ තරහ කරෝධය. එක දිගට ගියාම වෛරය වෙනෝ බද්ධ වෛරයේ බවට පත්වෙනවා. ඒ නිසා මේ ව්‍යාපාද සංකල්පය අපි දුරු කරන්න ඕන. ඒකට ඇතිකර ගණ්ඩෝඕන අව්‍යාපාදහෙවත් මෛත්‍රිය. අපි තුළ තියෙන්නේ හිංසාවාදී සංකල්පයක් නම් කවදාවත් අපට නිර්වාණය සාක්ෂාත් කර්ඩ බෑ ඒ නිසාපි ඇතිකර ගන්න ඕන අවිහිංසාත් සංකල්පනාව එනම් හිංසාාව පිටු දකින කල්පනාව. මෙන්න මේ කල්පනා තුනින් තමයි අප ඉස්සරහට යන්ඩෝන. යහපත් දැක්ම ඇති කරගත්ත යහපත් කල්පනාව. නෙක්කම්ම සංකප්ප කාම සම්පත්වලින් නික්මීමේ අදහස අව්‍යාපාද සංකප්ප තරහ කරෝධයෙන් නික්මීමේ කල්පනාව අවිහිංසා සංකප්ප හිංසාවෙෙන් අන්නයට හිරිහර කිරීමෙන් වචනින්හෝ කයින් හිංසාකිරීමේ කල්පනාවෙන් අපි වත්තෙන් ටෝන පෙන්නතු. අන්න ඒකයි මෙතනා වච්ච සංවා සංකප් එතකොට සම්මා දිට්ටි සම්මා සංකප් මේ දෙකම අයිති වෙන්නේ එන්නතුනි ප්‍රඥාවටයි ඒනම් ප්‍රඥඥාමූලික මනෝභාවයකට අත්‍යවශ්‍යයි සම්මා දිට්්‍රි සම්මා සංකප්. ඊනඟට තියනෝ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වාචා යහපත් වචන තකට යහපත් වචන කතා කරන්ටන අපි අයහපත් වචනවලින් ඉවත්ෙන්ට ඕන පෙන්නතුනේ. බලන්න අපි කට ඇරියුත් කියන්නේ මොනවගේ වචනද ලංකාවේ විශේෂයෙන් මිනිස්සුන්ගේ ස්භාවය කට ඇරියොත් බොරු සමාරු බොරු විදිනම් සමාරු හිතන්නේ බොරු කියලා අනුන් රවට්ටන එක දක්ෂතාවයක් කියල එක මාවකොහේ දෙයාල්ලන්නේ අන්න ඒ වගේ හිතන අයින්න ඒ නිසා කට ඇරියොත් බොරු කියන්න කේලන් කියන්න මෙහෙම දක්ෂ ජාතියක් වංහිතන්න ලෝකෙම නැත්තුව ඇතේ කියන්නෙම කේලම නිසා අන්නයට යහපතක් කරන්ඩ නෙවෙයි බලන්නේ කේලං කියල කොහොම හරි කොටවන්න ස්වභාවිකයි පෙන්නතුනි අපේ මිනිස්සුන් කේලං කියන්නේ නැත්තන් කේලම කියනග මම්ම කියනෝ මම් මේ ඔයාට මේක කිව්වට කේලමක් කියල හිතන්න එපා ම මේ ඔයාට තියෙනෙ හිතවත්කමට කියන්න එහෙම කියලම කියන්නේ කේලම බලන අපේ මිනිස්සුන්ගේ ස්වභාවය පෙන්වත කේලමටමයි නැබුරු වෙල තියන්න කේලන් කියලා දෙදනෙක් කෙටවෙනකොට නැත්තන් ඒ දෙන්න රඩුවෙනකොට හරි සතුටක් ලබන පහත් පෙලෙස් සතුට එහෙම ජාතියක් අපේ එය නිසා කොතනින්ද කේලම කියන්න පුළුවන් හැම්මත් තැනම තියන්නේ ඕක තමයි මෙන්න මේ ශේත්‍රය හොඳයි කියලා ඒක විතරක්වෙෙන් කරන්න බෑ හැම්ම ශේත්‍රයක් ගත්තොත් අපි හිතමු කලාව එහෙම නැත්තං අපි ගත්තොත් එහෙම ගුරෘර්තිය එහෙම නැත්තං වෙනත් වෛද්‍යවෘරතිය එහෙමත් නැත්තං වෙනත් ඊට වඩා වෙනස් වූ සෞඛ්‍ය සේවාව නැත්තං රාජ්‍යසේවය මේ මොනදී ගත්තත් පෙන්වතුන හැම්මත් තැනම ඉන්න කේලං කාරයෝ. කේලං කියල තමන්ගේ වාසියහදාගන්න බලන්න බලනති. කොහොමද නිවන්දකින්නේ. වැඩපලක් ගත්තොත් කාගහරි දොසක් ලොක්කට කියල එතනින් බලනවා වැඩි ලකුණු දාගන්න ලොක්කගෙන් අයුතු ප්‍රයෝජන ගන්න නැත්තන් තම ප්‍රමෝෂණ එක ගන්න එහම කොච්චර කේලන් කියන ඉන්නවද මේ වගේ පහත් පෙළි වැඩ කරණය කොච්චර ඉන්නවද තින් බලන්න මේවා පිටු දැකල සම්මා වාචා ඇති කරගන්න ඕන මච්චා වාචා වෙනුවට.ඉළඟට නරක දරුණු පරුස වචන කියන කොච්චරන්නද. අන්න අගේ හිත් නරක් කරන හිත් වේදනාවට පත් කරන කොයි තරං අසීලාච්චාර වචන කියනය ඉන්නට. ට ඇරයොත් කියන්නේ වගේ වචනයක්. ඒ නිසා ඒකෙනුොත් වෙෙන් වෙඩ කියමේ කියන්නේ. සමහරු අබමල් රේනුවකට වැඩක් නැති. මොනවාහෝ කිය කියා කාලය කාදමන ජීවිතය එච්චරකාලයක් ජීවත්තෙන් නෑ අපි. අවුරුදු අසුවක් ජීවත්වෙන වනං ඒක අවුරුදු ව තිහක් තිස්පහක්ම නිදිී අපි තව අවරුදු හතලියක් අත ලිස් පහත් තමයි අපි ජීවත්වෙන්නේ එයිනුත් කන්න බොන්න වෙලා වැරුණාම කොච්චර පොඩි වෙලාවත්ද අපට ඉතුරුවෙන්න වැඩ කරන්න ඒ වෙලාවත් අනුන්ට කේලං කියන්න අනුන්ට කොඩිවින කරන්න අනුන්ට නින්දා කරන්න අපහාස කරන්න ඔවුන්ගේ දේවල් එබිකම් කරමින් සොයන්න ඕවටම පිරිසක් කොච්චර කාලය වැයකන්නවද තමන්ගේෙ දේ නෙවෙේන්නේ හොයා ගන්නේ ඔය අන්නෙම අනුන්ගේ දේවල් අනුන්ගේ කුණු ඒවතමයි හොයන්න එහෙනම් අපේ මිච්චා වාචාඉවත් කරලා අපි ඇති කරගන්න ඕන සම්මාවාචා සම්මාවාචා සම්මාම්මන්ත සම්මා කම්මන්ත කියන්නේ යහපත් කර්මාන්ත යහපත් කර්මාන්ත කියල කියන්න පෙන්නතුන යහපත් ක්‍රියාකාරකම් එහෙනම් අයහපත් ක්‍රියාකාරකම්බලින් අපි වෙන් වෙෙන්ඩෝන මොනෝද අයහපත් ක්‍රියාකාරකම් ප්‍රාණගාත අදත්තා දාන කාමමිත්‍යචාර. මේ සතුන් මරණ එක හොරකන් කරන එක වැරදිකාම සේවනය නිරත වෙන එක අපි දුරු කරණඩෝනෑ ඒයි. එයින් ඉවත්වෙල තමයි යහපත් කර්මාන්ත සිද්ධ කරන්නවා. ඒනන් සම්මා කම්මන්ත කියල කියන්නේ මෙතන් රැකියාව නෙමෙයි එතන ක්‍රියාව එතකොට යහපත් ක්‍රියාවකට අවතීරණ වඩෝන මොකදද යහපත් ක්‍රියාව ප්‍රාණගාතයෙන් නිවත්වෙල කටයුතු කරන්නවා මෛත්‍රියෙන් දයාවෙන් ලංගතුකමින් සෙනහසින් සියලු මිනිසුන් කෙරේ සියලු සතුන් කරෙහි කරුණාව දක්වල මෛත්‍රය දක්වල කටයුතු කරන්න ෝන ඊළගෙට ස්ොරකමින් අයින් වෙලා අපි පරිත්‍යාගශීලී බව වර්ධනය කරගන්නඩඕන ඒ නිසා අන්න එවැනි තත්ත්වයක් අපි ගොඩනකා ගන්න ඕනු පෙන්නතුනේ ඒළඟට කාමයෙහි හැසිරෙන් එපා කියලා බුදු දහම කිව්වේ නෑ බුදු දමව වැරදි කාමයෙන් වෙෙන් වෙන්න කිය වැරදි කාමයට ගියොත් නැත්තන් තමන්ගේ බිරිඳගින් තමන්ගේ ස්වාමියගෙන් තෘප්ති මත්නවුුණොත් සමහර විට මහා විපතකට පත්තෙන්ට පොළුවන් එක පුද්ජලයක් ගෑනුළමෙක් පාරයදදි ගෑනුළමයාගේ ස්වභාවය හිතට ගත්තම මේ පුද්ගලය ඔහු යන්නේ දැ මෝට සයිකලේක යනකොට මේ ළමයගේ මේ ගෑනුළමේගේ පසු පසින් ඇයට ආදරය කරන්න පස්සිෙන් යනම් දැන් කල්පනාව නෑ මේකට ඇබ්බැහි වෙලා අදිසිආපු වාහනයක් ඔවුට හෝ එක ගැහුවට අයිනට ගත්ති නෑ ඒ නිසා මොකද වනේ ඔහව යට කරගෙන ගියා අන්න බලන්න පෙන්නතුනී මෙ තමන් වැරදි කාම සේවනයට නැබුරු වෙන්න ගියාම වැරදි ලෙස ඇසිරෙන්න්න ගියාම වෙනදේ මරණින් වන්දිගෙවන්න වනා ජීවිතයට වනුදේ තමන්ගේ ජීවිතෙන් වන්දිගෙව්වා තමන්ට උදාවනේ මරණය අර කල්පනාව නැති වුණා අවසානය අර තරුණයා අ කාන්තාව ගැන හිත හිතාමනේ මරණහිට පත් වනේ ලොකු ආසාාවකි මැරිලා අ කාන්තාව පසු පසෙන්න පටන් ගත්තා මැරිලත් ඔහුගෙන් කරදරය ඒ නිසා ආසාාව අධික ආසාවදිික තන්නව නිසාම ප්‍රේතලෝක ඉපදුනේ ඒ නිසා අපිවෙෙන් වෙන්න ඕන දෛනික ජීවිතය වුනත් ලෝකෝත්තර අරමුණු පරමාර්ථ සාක්ෂාත් කරගණ්ඩ වනත් අපි වෙෙන් වඩුවන ඔය වැරදි කාම සේවනේ සම්මා ආජීව යහපත් ජීවන පැවැත්මක් ඕනපට වැරදි ජීවන රටාවෙන් වෙෙන් වෙලා තමන්ටත් අනුන්ටත් කරදරයක් නොවන යහපත් රැකියාවක් කරලා දැහැමි නිවැරදි රැකියාවක් කරලා තමයි අපි එතෙන්ටෙන්ඩෝන මුදලක් කරියම්භ කරගන්න ඕන නිවැරදිව වැරදිල ලෙස නෙවේ සම්මා ආජීව සම්මා වායාම වෑයන් කරන්න ඕන ොහෝකටද අපි උත්සාහ කරන්න ඕන නූපන් කුසල් උපදවා ගන්න ඒකට වෙර දරන්න ඕ. උපන් කුසලතා තියෙනවන හැකයා තියෙනවනං ඒව වැඩි දියුණු කරගන්න නූපන් අකුසල් තියෙනවනන් නූපදවාගන්න උපන් අකුසල තියෙනවනන් දුරු කරගන්න ඒකටතම උත්සාහ කරන්න ඕන සා උත්සාහේ තියන්න ඕන ඔන්න හය සඳහා එහෙම නැත්තං කිසිම උත්සාහයක් නෑ කිසිම දැක්මක් නෑ යනයේ නැත් ස්වභාවය කරන කටයුත්ත අවබෝධයක් නෑ සම්මාවායාම සම්මා සති යහපත් සිහිය පිහිටවා ගණ්ඩෝන අපට බොහෝ දුරට වෙන්නේ සිහිය නැති අවස්ථා ඒ නිසා සිහිය නැති අවස්ථා නැතුව සිහියෙන් බුද්ධියෙන් යෝනිතෝ මනසිකාරයෙන් කටයුතු කරඩ. දැ සතිපට්ඨාන සූත්‍ර දේශනාව තුළ පැහැදිලි කරන්නේ භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි වෙන දෙයක් නොවේ සිහියෙන් ඉන්න කියන එක තකොට සිහියෙන් ඉන්නවනම් හැම මොහොතකම ඒකම තමයි භාවනාවක් කියන්න එහලන් සිහිය උපදවාගන් ඊළඟට සම්මා සමාධී යහපත් සිතේ ඒකා අග්‍රථාව ඇති කරගන්න මෙන්න මේ විදියට ලෞකික ජීවිතය තුළ අර්යෂ්ඨාංක මාර්ගයේ ක්‍රියාත්මක කිරීමත් ලෝකෝත්තර ජීවිතයේ ආර්යෂ්ඨාංක මාර්ගයේ ක්‍රියාවට නැගීමත් අපට ලෞකික ජීවිතයේ සාර්ථකත්වයට ලෝකෝත්තර ජීවිතයේ නිර්වාණය සාක්ෂත් කර ගැනීමටත් හේතු පාදක වෙනවා. ඒ නිසා අන්න ඒ තත්වය තේරුම් අරගෙන කටයුතු කළොත් අපට මේ සසරගත දුකනිවා උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට එයම හේතුවෙනවා. එවැනි තත්ත්වයක් ගොඩනකා ගන්නට ඔබ සේලු දෙනාටම මේ බණපදය ශක්තියක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි අද මේ උතුම් ධර්මදාන මේ පුුණ්්‍ය කරමයෙහි. බරදායකත්වේ ගෙන කටයුතු කළේ අංකහතලි සතර කහට විලවත් ලිහිරයාගම මෙ ලිපිනේ පදිංචි. විස්රාමික පවුල් සෞඛ්‍යසේවා නිලධාරණී ජ.ම් නාලනී ජයසිංහ මහත්මයයි. එතුමියගේ බලාපොරොත්තුව පෙබරවාරි මස දා සේවනදින ජන්මදිනයේදී ඇති JM නිමල් ධර්මසේන මහතා JED ස්වර්ණාරංජනී මහත්මිය සහ පෙබරවාරි මස විසි අටවන දින ජන්මදිනයේයේෙදී ඇති J නාලනී ජයසිංහ මහත්මිය JM පත්මා ජයසිංහ මහත්මිය මෙ සියලු දෙනාටම සුභ උපන්දින වේවා නිරෝගී සුවපද්වාවය ලබේවා චිර ජීවනය ලබේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඒවගේ මනෝද්‍යා ස්ටුවස් දියනිය හා මහෝද්‍ය ස්ටුව දියනී යන සිංහති දියනියන් දෙ දෙනාට අපල උපදද්‍රව දුරුවේවා නිරෝගී බව චිරජීවනයම සැලසේවායි ප්‍රාර්ථනා කරමු. ඒවගේම ජයම් වික්‍රම සිංහ පිානන් එසම් අනෝහාමී මෑණියන් ජම් ඩිංගිරිී බණ්ඩප පොහාමි තාත්තා ට අනුහාමි කිරිියම්මා ජම් තිලිනි ජයසිංහ සොයුරිය එG ධර්මදාස පෙරේරා සොහයුරාණන් ඇතුළු බලාපොරොත්තුවන මේ ගිය සියලුම ඥාතීන්ටම පින් අත්පත්තේවා. ඒ අය සුකිතපෘතිත වේවා. අවසන උතුම් අමාමහනිවනින් සැනසේවායි ප්‍රාත්ථනා කරමු. රටජාතිය බේරාගනීමට දිවිදුන් සියලුම රණවිරුවන්ටත් මේ පුුණ්්‍ය ශක්තියානු මූදං වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ හට තවතවත් මෙවන් කටයුතු කරගෙනයාමට සහ එක්මනින් චතුරාරය සත්‍යාවබෝධය කර ගැනීමට අවස්ථාව ලැබීවායි ජ. නාල්නී ජයසිංහ මහත්නය ප්‍රාර්ථනා කරන ඒ නිසා මේ සියලු ප්‍රාර්ථනාවන් ඒ අයුරින් ඉෂ්ට සිද්ධ වේවා මෙලොව ජීවිතයේ වාසනාවන්තවේවා පරලෝ සුගතියත්පත්තේ වවසන අමා මහනිිසනම සාක්ෂාත්ඒවායේ ප්‍රර්ථන කරන ආකාසට්ටාචබුම්මට්ටා දේවානාගා මහිතத்திිකා පුඥන්තං අනු මෝදිත්වාචිරංරක්කංතු සාසනං ආකාසට්టාචබුම් මට්ටා දේවානාගා මෛතික පුණඥන්තං අනු මෝදිත්වාචිරංරක්කන්තු දේශනං ආකාසට්టාචබුම් මට්ටා දේවානාගා මයිතිිකා ප්ඥන්තන් අනු මෝදිත්වා චිරංරකංතු මං පරංති මෝහක්කයෝ නිප්හාන